බීට් බෑන්්ඩොල කස්ටික් බෑන්ඩල් ම සිංකල තියෙනවා මංහෙම සල්ලරක මං එහෙම ගිහිල ට්‍රීල්ල නයිද එක හිටිය වෙන ගර්ල් කෙනෙක් ඉතින් එයා කෑගෙම මත් සොරි කියලා මං එහෙම ගිහිල ඉස්සරහ විල්ලෙක නංග ඉතින් නැහැ ඉතින් ආඩම්බරයක් නෙමෙයි මං කැමති අතන ෆේෂල් එකක් කරන්න නිශ්ශබ්දව ඉන්න කෙනෙක් නෙමෙයි පෙමෙලෙක් ඔබ දෙව්දුවක්ද මට කියන්න සුරලොවින් වැඩියාද කියන්න අවංක වෙන්න ඕනේ අතරම ඉල්ලා ආස්කරගෙන සන්තකයේ තිබු පෙම අයිසේ සපුමල් තමුසේ මට පෙන්නන්න බෑ අයිසේ පෙන්නන්න බෑ මේ බලන තමුසේ අදත් පරක් වෙලන් ප්‍රැක්ටිස් ඇවිල්ලා තියෙන්නේ බස් නෑ කියලා නායින් අඬාන ඉන්නේ නැතුව ෆෝන් එක අරගෙන 23:11 ඩයල් කරලා අර චැනල් 100කින් නිකන් දෙන හොන්ඩ බයික් එක දිනා ගන්න බලනවා අයිසේ ඔබේ දුරකතනයෙන් 23:11ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් ඩිස්නේ ගහන හොන්ඩ ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න බලනකො තම්සට ඒකටවත් උනන්දුවක් නැහැ අයිසේ වෙරි බෑඩ් කියන සෑද වෙරි බෑඩ් කියන සෑද සංගීතය කිව්වහම අද වෙන විට අලුත් දේවල් නිර්මාණය වෙනවා ඉතින් සංගීතයේ ටෙලිග්‍රාම් එකත් ඒ වගේ සංගීතයේ ටෙලිග්‍රාම් එකේ දසුන් කිව්වහම ඕගොල්ලෝ කවුරුත් ආදරය කරන චරිතයක් තමයි නිලුබුල් බණ්ඩාර කියන්නේ අද අපි පීක් ටයිම් කතා බහට එකතු වෙන්නේ ඔව් අයිබෝන් නිලුබුල්යි අයිබෝන් ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ මේ දවස්වල හොඳයි ක්වොරන්ටයින් එකෙන් පස්සේ වැට්ටික ෂේප් එක කරගෙන යනවා දැන් මං ඉස්සෙල්ලා මෙහෙම අහන්න හිතුවා ඇත්තටම නිලුබුල් බණ්ඩාර කියන්නේ ගායකයෙක්ද රංගන ශිල්පියෙක්ද මම ගායකෙක් ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි රඟපාන්න ආවේ කොහොමද ඇත්තටම දැන් ඔබ ඩ්‍රීම් ස්ටාර් 24 ඔබේ ඉලක්කම වැටෙන 24 විදිහට ඔව් දැන් 24 වෙන කෙනාට වඩා ඉස්සරහට ඉන්න කට්ටියත් ඉන්නවා සංගීතයේ ඩ්‍රාමයකට ඔබට ඔබගේ නාමය යෝජනා වෙන්නේ කොහොමද ඔබ කොහොමද සිලෙක්ට් වෙන්නේ මේ මම සිලෙක්ට් වෙන්නේ කියන්නේ මම ගියා මගේ සින්දුවක් තියෙනවා මම ඉතින් සින්දුව දෙන්න ගියාට පස්සේ දෙරණට ඉතින් ලක්ෂිස හම්බුණා ඉතින් ලක්ෂිස තමයි මට කිව්වේ මෙහෙම වැඩක් පටන් ගන්නවා ඉතින් ඉතින් සර් ස්ටුඩන්ට් වෙනවනේ අතරම මේක මට දුන්නට ලබා දුන්නට දැන් ගොඩක් වෙලාවට සංගීත ශාස්ත්‍රයට එන්න කෙනෙක්ගේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා එහෙම නැත්නම් එක්ක තාත්තා මියුසිෂියන් කෙනෙක් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට සංගීතය හදාරලා තිනවා නිලපුල්ගේ මොනවද සංගීතයත් එක්ක තියෙන සම්බන්ධය සංගීතයත් කියන්නේ ඇත්තටම එහෙම මහ ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ ඇත්තටම තාත්තට සිං කරන්න පුළුවන් ඒත මම ඕලෙලෝට කරෙත් ආර්ට් කියන්නේ චිත්‍ර සංගීතය මම හදාරලා නැහැ හැබැයි දැන් හදාරගෙන යනවා දැන් ගොඩක් වෙලාවට දැන් සංගීතය කියන ශාස්ත්‍රයේ ඕනිම ෆීල්ඩ් එක දුෂ්කරකම් කඩලා දා තියෙනවා දැන් ඕගොල්ලෝගේ ඩ්‍රාමා එකේ වුණත් කියවෙන්නේ කට්ට කාලා මාර විදිහට බෑන්ඩ් එකක් ගොඩ දාගෙන ට්‍රයි කරන සීන් එක ඔයාගේ ජීවිතෙත් එහෙමද ඔව් මගේ ජීවිතෙත් තියෙනවා කියන්නේ මමත් බීට් බෑන්ඩ් වල කැස්ටික් බෑන්ඩ් වල මම සිං කරලා තියෙනවා ওই විදිහටම කට්ට කාලා තියෙනවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඒ කියන්නේ මුලම පටන් ගද්දි කොහොමද කට්ටක් තියෙනවා දැන් ටික ටික ෂේප් මට ආරංචියක් ආවා පාසල් කාලේදී ටිකක් මේ මැරෑටි චරිතයක් කියලා එහෙමද එහෙම කියන්නත් බෑ ඉතින් දැන් අපි ගොඩක් වෙලාවට පාසල් ජීවිතේන්නේ සංගීතය ආරම්භ වෙන්නේ ගොඩක් කෙනෙක්ගේ ඔයාගේ ජීවිතයේ සංගීතය ආරම්භ වෙන්නේ පාසල් ජීවිතේ මං හිතන්නේ. ඔව්. එතකොට ඒ මතකයන් කොහොමද දිවෙන්නේ? මොන වගේ දේවල් වලින්ද? පළවෙනි පාර කොමරිය මම චිත්‍ර පීරියඩ් එකක කොමර චිත්‍ර වල මැවිලා තිබුණේ. සංගීත බලම් කිව්වා එන්න කියලා. එයාගේ රූම් එකට. ඉතින් අපි ගියාට පස්සේ පළවෙනි මොහොත කරියා කියන්නේ පොඩි කවියක් වගේ එකක් තිබ්බා ඒක ඔක්කොටම සිං කරන්න කියලා. එක එක්කනට සිං කරන්න කිව්වා. ඒකෙන් මම සිලෙක්ට් කරගත්තා තරඟයකට. ඒකෙන් යස ඉසුරු ගීත රොඩ්නෝල්ගුතු ඒ සින්දුවේ මම ගියා සමස්ත ලංකා එතනින් තමයි ආරම්භ දැන් අපි ඩ්‍රාමයක පැත්තට හැරුණොත් ඩ්‍රාමයේ තියෙන පොඩි රොමැන්ටික් පාට් එක අමාය කැරක්ටර් නේම් එක ඇත්තටම සම්බන්ධතාවයක් තියෙනවද අමායත් එක්ක නැහැ ඇත්තටම හොඳ යාළුවෙක් මගේ ඒ කියන්නේ ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 එකේ ඉඳන්ම ඒ දවස් ඉඳන්ම 2019 මගේ හොඳ යාළුවෙක්. දැන් සෙට් එකේ කට්ටිය කියනවා මෙයා සෙට් එක ඔයා සෙට් එකට ආවට පස්සේ වැඩි අපිත් එක්ක කතාවක් බහක් නැහැ නිලපුල්. හරි ආඩම්බරෙන් ඉන්නේ. ඇයි එහෙම මේ කට්ටියත් එක්ක කතාවක් බහක් නැත්තේ? නැහැ ඉතින් ආඩම්බරයක් නෙමෙයි අත්තම. ඒ කියන්නේ
මම අවශ්‍ය දෙයට කතා කරනවා අනවශ්‍ය දෙයට මම කතා කරන්න යන්නේ මම ඉතින් ඒ එහෙම වෙන්නේ මේ කියන්නේ අවශ්‍ය දෙයට කතා කරනවා අනවශ්‍ය දෙයට කතා කරන්න නැහැ කියන්නේ තමන්ගේ ආරක්ෂාවටද එහෙම නැත්නම් සමහර අවස්ථාවල මගේ ආරක්ෂාවට සහ ඉතින් ගොඩාක් කතා කරන්න ගියොත් එහෙම ඒකත් හරියන්නේ නැහැ නේද නේ දැන් මේ ඔයාව දැන් මෙහෙම කතා කරාට අපි දැන් ගොඩ දෙනෙක් සමාජය තුල සමහරක් කාලවලට දැක්කත් හිතනවලු ආ යාගෙන ලොකුකම් ආඩම්බරේ යා එහෙම කෙනෙක් කැරක්ටර් එකත් එහෙමයි ටිකක් ටිකක් ඉන්නේ එහෙමයි ඇත්තටම ජීවිතේ කොහොමද ඇත්තටම ජීවිතයේ නිශ්ශබ්දව ඉන්න කෙනෙක්ද නැත්නම් ඇත්තටම ජීවිතේ වා වෙනස් විදිහට දකින්න කෙනෙක්ද කොහොමද ආයක නිශ්ශබ්දව ඉන්න කෙනෙක් නෙමෙයි මං හැමොත් එක්කම ඉන්නවා කතා බහ කරලා ඉන්නවා සහ ඉතින් මම ඉස්සල්ලාම කියන්නේ අඳුරන්නේ නැති කෙනෙක් දැක්කොත් මම යාට කතා කරන්න යන්නේ නැහැ බට් එයා අඳුර ගත්තොත් කොහොමත් ෆ්‍රෙන්ඩ්ලි ඉතින් අඳුරන්නේ නැති කෙනෙක් එක කතා කරන්න නැහැ කිව්වට මට ආරංචියක් ආවා මේ ළඟදී මේ අඳුරන්නේ නැති ට්‍රේවිල් එක නැගලා ATM කාඩ් එකේ සල්ලි අරගෙන මොකද ඒ සිද්ධිය අපිට මතක් කරු නෑ අපි ට්‍රේවිල් එක ගිහිල්ලා ATM එකකින් ගත්තා මං කාඩ් එකෙන් සල්ලි ගන්න ගියා ඊට පස්සේ සල්ලි අරගෙන මම හිතුවේ මගේ ට්‍රේවිල් එක තියෙන්නේ මම නතර කරේ ATM එක ඉස්සරහම මං එහෙම සල්ලි අරගෙන මං එහෙම ගිහිල්ලා ට්‍රේවිල් එක නැගිද්දි ඒකේ හිටියේ වෙන ගර්ල් කෙනෙක් ඉතින් යා කෑ ගැහුවා ඉතින් මාත් සෝරි කියලා මං එහෙම ගිහලා ඉස්සරහ බිල්ල ගන්න නැංගටික් ඒක නංගිතරි වලට නැගින හරිමක් ඉතින් මේ දැන් එහෙම අනුන්ගේ ත්‍රිවිල වලට නැගත් ඒකෙත් ඉතින් ගැල්ලා මේක්නේ මට හිතුන මෙහෙම අහන්න මේ වෙනකොට ඇත්තටම ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් ඉඳලා තියෙනවද ඉඳලා තියෙනවා හතර දෙනෙක් විතර හතර දෙනෙක් මේ වෙනකොට පෙම්වතෙක් පෙම්වතෙක් දැන් පෙම්වතෙක් කියනකොට මට අහන්න හිතුන දැන් ටිකක් මං කතා කරනකොටත් මේ අපි පීක් ටයිම් එකේ ප්‍රෝග්‍රෑම් එකේදීත් අපිට හිතෙන ටිකක් නිශ්ශබ්ද චරිතයක්. ඔයා හිතන කෙනා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේද? මං හිතන කෙනා. මං හිතන කෙනා ඉතින් අවංක වෙන්න ඕනේ අතරම. ඒ කියන්නේ හැමදේම බැලන්ස් එකේ ගෙනියන කෙනෙක්. ඒ පොඩි පොඩි දේවල් තමයි. ලොකු දේවල් නෙමෙයි පළපුරුදු වෙන්නේ. හරි. ඉතින් දැන් ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් එක්ක මම මෙහෙම කතා කරනකොට සින්දුවක් කිව්වේ නැත් කියවගත්තේ නැත්නම් ඒක මං කරන අඩුපාඩුවක්. ඔයාගේ ප්‍රේක්ෂකයන්ටත් කරන අඩුපාඩුවක්. අපි පුංචි කොටසක් ගායනා කරමු. ඔබ කැමති ගීතයක. හරි. මේක කියමු. ශහන් මිරංගගේ හිත ළඟ තඟ කරමු. හිත ළඟ තඟ කරමින් හීනගෙනාවේ මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුරලොවින් වැඩියාද කියන්න මගේ හිත නලවන කල මම ඔබ කවුරුදෝ මගේ හිත නලවන කල මම ඔබ කවුරුදෝ කවුරුදෝ හරිම ලස්සනයි බොහොමත් ප්‍රසූති මේ මට තවත් එකක් කියව ගන්න ඕනි කියලා තියෙනවා වෙලාවත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ හරි දැන් ගොඩක් වෙලාවට අපි දන්න තරමින් ගෑල් ළමයිනේ ෆේෂල් කරන්න කැමති ඒ කියන්නේ මාර විදියට ගෑල් ළමයි ෆේෂල් එකක් වහා මාර විදියට හොරි වෙනවා ඇයි වහා හොරි වෙන්නේ ෆේෂල් එකක් කේ අතරම හොඳයි නේ අපිට ඉතින් මම කැමති අතන ෆේෂල් එකක් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් දවසකට ෆේෂල් කීයක් විතර කරනවද? දවසකට නැහැ මම සතියට එකපාරක් වගේ. අනිවාර්යෙන් ෆේෂල් එකක් කරනවා. මොකද තිනවට වෙලා තියෙන්නේ? ඔයා මට ඇත්ත කියන්න. ඔයා මේ ලකදීෙන් ගොඩක් වෙනස්. මට වාගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් කතා කළා කිව්වා ඔයා දැන් යට කතා කරන්නේ අඩුවෙන් කියලා. අනේ මට වාගේ නීති හැල එපා වෙලා තියෙන්නේ. ඉතින් ඒකට වෙන කෙනෙක්ට කතා කරන එක හොඳද? ඔයා හිතුවද මම වෙන බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක කතා කරනවා කියලා? නැතු බලන්නකෝ. ඔබේ දුරකතනයේ 23/11ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් ඩිස්නේ ගහන හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න. මේක දැන් හැමෝම ප්ලේ කරන අලුත්ම ගේම් එක. ඔවත් 23/11ට කෝල් එකක් දීලා බලන්නකෝ. මේක නත් බෝස්ලට වඩා ෆිට් ගේම් එකක්. කෑමක් දුන්නොත් පැය 24ම කෑම දුන්නත් කනවලු. පැය 25ක් දුන්නත් කනවලු. මුළු දවස් දෙකක් දුන්නත් කෑම කනවලු. කොහෙටද ඔය යන්නේ? කනවා ඉතින් සාමාන්‍යයෙන් විදිහට කනවා ෂේප් එක ඉතින් කියන්නේ ඒවා ඒ විදිහට ගන්නට පාලනේ දැන් සාමාන්‍යයෙන් දැන් කොච්චර ගෑවත් ගොඩක් කලාවට ඩයට් ප්ලෑන් එකක් තියෙනවා ඇක්ට කෙනෙක් වුණහම පොඩක් රිලැක්ස් වෙන්න ඕනේ කියන්නේ ගොඩක් කලාවට ඇඟ හදා ගන්න පොඩක් තියෙන ඉඳන් ජිම් යනවද ජිම් ගියා හැබැයි මේ
කොරෝන වලින් පස්සෙන යන්න බැරි වුණා ඇත්තට. එතකොට කොහොමද කෑම පාලනය වෙන්නේ දැන් ඔය කියන්නේ? ඇත්තට මම ගෙදර වර්කවුට් එකක් කරනවා. ඒ කියන්නේ ඉන්න තැන ඒකත් එක්ක ඉතින් බැලන්ස් කරගෙන යනවා ඔක්කොම. දැන් අපි පොඩ්ඩක් සීරියස් ප්‍රශ්නයක් අහන්න දැන් දැන්. ඔයාලගේ ටෙලිග්‍රෑම් එක සංගීත ටෙලිග්‍රෑම් එක කියන්නේ ලංකාවේ ටිකක් ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරපු මෙගා ටෙලි නාට්‍ය. මිනිස්සු බලනවා මෙගා ටෙලි නාට්‍ය කියන දේ රැල්ලට යනවා. මොකක්ද මේ කියලා. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය වල ගොඩක් කතා වෙන දෙයක්. ඔයා මොකද හිතන්නේ කියන්නේ? රැල්ලට යනවා කියන්නේ මෙහෙමයි. ඒකේ වෙනම කතාවක් කියනවා. ඒ කියන්නේ ඔය ඉන්දියන් මෙගා ටෙලිග්‍රෑම්ස් කියනලා ලංකාවේ ටෙලිකාස් කරා කට්ටිය ගොඩක් කෙව්වට කියන්නේ බලන්න පුරුදු වුණා සහ හැබැයි සංගීත කියන එක يعني මේ ඩ්‍රාම එක ඒ කියන්නේ ලංකාවේ කරන එකක්. අපි ඉන්දියාවෙන් ගෙනල්ලා ඉන්දියාවේ දිග ඩ්‍රාමස් බලන්න ඕනේ නැහැ. ලංකාවේ කියන්නේ ඉන්දියාවේ අපි ඩබ් කරලා තමයි පෙන්වන්නේ. මේක එහෙමත් නැහැ. සහ මේක ඇතුලේ තියෙන පොඩි රහක්. මේක සංගීතේ මෙගා නිසා චුට්ටක් අදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. මෙගාවල කොහොමද තියෙනවා ඒ ප්‍රශ්නේ. ඒ වුණාට මම හිතන විදිහට ප්‍රේක්ෂකයෝ කියන්නේ ගොඩක් කට්ටිය කියන විදිහට සාමාන්‍යයෙන් පොඩි පිටසක් ඉන්නවා. ඒකට කැමති නැහැ බනිනවා කමෙන්ට්ස් බලපුවාම ඒ වගේ දැන්ලා තියෙනවා. හැබැයි බහුතරයක් මේකට කැමති. දැන් සංගීතයේ ටෙලිග්‍රෑම් එක නිසා මම හිතන්නේ නිල්පුල් බණ්ඩාරට ලොකු තැනක් හැදුනා. සමාජය ගොඩක් ආවේ දැනගත්තා. මෙහෙම ඇහුවොත් ट्रेंडिंग में ट्रेंडिंग मोनोवाद संगीत ड्राम एक करोल मोनोवाद ट्रेंडिंग यानी यूट्यूब ट्रेंडिंग की अद कंसेप्ट लोकेम दान कंसेप्ट मे कंसेप्ट संगीत ड्राम एक गोहमद फेस करोल गोहमद फेस कर एक प्रधान कारण गुड़ाती है मेक करे संगीत करे देवनी कर्ण कट्टी मत मैंने सारंग मेन्डी प्रोडक्शन ප්‍රොඩක්ෂන් එක ඔක්කොම එක් සමාන ප්‍රොඩක්ෂන් එකක් සහ අපේ ලියන්නේ කියන්නේ ස්ක්‍රිප්ට් ලියන්නේ සමන් අයියා ඒ දේවල් සහ අපේ මේ කියන කියන්නේ ටීවී channel එකත් එක්ක ලක්ෂී සර්ලගේ ඒ හැමදේමත් එක්ක මේකට අපි කොහොමත් දැන් පෞගේ සති දෙකේ සින්දු දෙකක් ආවා ඒ වගේ දේවල් සමන්ින් මම දැකලා නැහැ ඒ කියන්නේ මෙගා ඩ්‍රාමා හරි මොනෝ ඩ්‍රාමයක් හරි මෙච්චර සින්දු ගොඩක් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔබ කියන දේ කියන්නේ දැන් සංගීතය කියන නමට සාධාරණයක් ටෙලි ඩ්‍රාම එකක තුල සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. දැන් මේ සංගීතයේ ඩ්‍රාම එක තුල කියවෙන්නේ නිරුපලයි දැන් ගොඩක් කලාවට හිර කරනවා. සංගීතය හදාරන්න යන්න දෙන්නේ නැහැ. ගොඩක් කලාවට රස්සාවට යන්නේ නැතුව සංගීතයේ ෆීල්ඩ් එකට යන්න දෙන්නේ නැහැ. ගොඩක් කලාවට සල්ලි නැහැ මේකට යන්න. මේ වගේ කෙනෙක්ට කොහොමද දැන් ඇත්තම ජීවිතේ දැන් ඔයා හිතන්නේ ඇත්තම කෙනෙක්ට මේ වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ කෙනෙක්ට ඔයාට ඔයා ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට දෙන තියෙන පරිණතිය මොකක්ද? දෙන තියෙන කි මේවා. ඒ කියන්නේ අපි ඕනම දෙයක් කරන්න දැන් කාලේ හැටියට සල්ලි අනිවාර්යෙන්ම ඕනේ. ඒ කියන්නේ Taman job එකක් කරනවා නම් ඒ job එකෙන් අයින් වෙලාම යන්න කියලා කියන්නේ නැහැ මං කවදාකවත්. job එකක් කරන ගමන් ඒක තරම් ඒක පුළුවන් තරම් shape කරගෙන ඒ කියන්නේ අපේ ඒ කියන්නේ dream star හරි මොකක් හරි යන්න තියෙනවා නම් ඒක shape එක කරගෙන යන්න දන්නවා. ඒ කියන්නේ දැන ගන්න ඕනේ. දෙන්න තියෙන උපසිත තමයි තින් තමන්ගේ මොකක්hari ටාගට් එකක් තියෙනවා නම් මොන දේ තිබ්බත් මොන ප්‍රශ්නයවත් ඒ ටාගට් එකට කොහොම හරි යන්න අනිවාර්යයෙන්ම හරි දැන් මම මෙහෙම හෙවොත් එහෙම සංගීතයේ ටෙලිඩ්‍රාම එකට නළුව තෝරගන්නේ නිලිය තෝරගන්නේ ඩ්‍රීම් ස්ටාර් වලින් ඇත්තටම ඒගොල්ලෝ එහෙම කරන්නේ සංගීතයේ ටෙලිඩ්‍රාම එක නිසාම නෙවෙයි ඒගොල්ලන්ට අලුත් කාස්ට් එකක් හොයාගන්න ඕනි නිසාත් නෙමෙයි මේ පරණ ඉන්න නළු නිලියන්ට වඩා ඕගොල්ලන්ගෙන් දක්ෂතාවයක් දැක්ක නිසා කියලා ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒක පරණ ඉන්න නළුලියන්ට කරන අසාධාරණයක් නෙමෙයිද? මෙහෙමයි. ඔය ප්‍රශ්නේ ලොකු කියන්නේ මාර බැලරුම් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි කවදාකවත් ඒ කියන්නේ අපි ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් හිටියේ. සහ ඒ කියන්නේ අපි දැන් අපි ඩ්‍රීම් ස්ටාර් ඔව් අවස්ථාවක් ඔය හිටියේ. ඒ කියන්නේ අපි ඩ්‍රීම් ස්ටාර් සින් කරද්දී ලක්ෂී සර්ලායි හැම කට්ටියක්ම බලලා ඒ කියන්නේ මෙයාට පුළුවන් ද මේ වගේ කැරක්ටර්යක් කරන්න එහෙම සිලෙක්ට් කරගෙන කතා කරා. ඉතින් ගිහිලා කියන්නේ මෙමයයි අසාධාරණයක් වෙන්නේ නැහැ මං හිතන විදිහට. ඒ කියන්නේ ඒ කට්ටිය ෆීල්ඩ් එකේ ගොඩක් හිටියනේ දොර ගිහිල්ලා ඉන්නේ. ඒ කට්ටියට අපිට ලං වෙන්නත් බෑ. ඒ කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එකට අපිට කොහොමත් ලං වෙන්නත් බෑ. ඒක අපි කොහොමත් පිළිගන්නවා. සමේමයි. ඉතින් අපේ ඩ්‍රාමෙකෙත් තියෙනවා ගොඩක් සීනියර් ආටිස්ට්ලා. ඉතින් අපි ඒ කට්ටියත් එක්කත් වැඩ කරනවා. කොහොමද යාළුවෝ ඔයාලට ලැබෙන සහයෝගය? අත්‍තරම හොඳයි. ගොඩ ඒ කියන්නේ මාරම සහයෝගයක් හම්බ වෙනවා. ඒ කියන්නේ
අපි එකට වැඩ කරද්දී කියන්නේ අපි දන්න සි දේවල් අපි රියැක්ෂන් අනම් මනම් ඒ හැමදේම අපි කටින් අහගන්න අහගන්න කියන්නේ අපිට අපි අහුවේ නැත්තත් එකට අපිට අවිල කියන අවස්ථාවක් තියෙනවා ඉතින් ගොඩක් සතුටින් වැඩ කරගෙන යනවා දැන් මේ සංගීතයේ ටෙලි ඩ්‍රාමේ කියන රඟපානකොට අමතක නොවන සිදුවීම් තියෙනවා ඇති ජීවිතේ අපි ඒවත් මතක් කරමු අමතක නොවන සිදුවීමක් ගත්තාම අපේ පළවෙනි ෆයිට් එක මැදවච්චි තිබ්බේ පළවෙනි ෂූට් එක ඉතින් අර කියන්නේ මියුසිකල් ෂෝ එක තිබ්බ ඇටැක් ෂෝ එකක් දරන ක්‍රවුඩ් එක මැද ඉතින් ෂූට් කරා ඒක අමතක වෙන්නේ නැහැ ඒකෙම අනිත් දවසත් තිබ්බා කොමරි හැන්ද 6ට පටන්ගෙන උදේ 6 විතර වෙනකන් ගියා ෂූට් එක නේද ඇත්තටම ගහගනින්දි කාටවත් තුවාලුනේ නැද්ද තුවාලුනා ගොඩක් කටිය තෝරන ඒක තමයි දැන් ඒ කියන්නේ ඒ තරම් තාත්වික විදියට ඔයාලා නිරූපණය කරන්න උත්සාහ කරලා තිනවා දැන් ඉදිරියට සංගීත ජීවිතය පිළිබඳව මම අහන්න හිතුණා කොහොමද ඉස්සරහට සංගීත ජීවිතේ වැඩ කටයුතු මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ සංගීත ජීවිතේ කියන්නේ මගේ ඉස්සරහට තව සින්දු එන්න තියෙනවා සින්දු දෙකක් විතර ඉස්සරහට ඒකේ මෙලඩි දාලා හැම තියෙන්නේ කොහොමද තව මාස දෙකකින් තුනකින් ඔයගේ විෂුවල් එකත් එක්කම රිලීස් කරන්න ඉන්නේ රංගන ශිල්පියෙක් විදිහට ඉස්සරහට යන්නද බලාපොරොත්තු වෙ ගායකයෙක් විදිහට ඉස්සරහට යන්න බලාපොරොත්තු මොකක්ද ඉදිරියේ තියෙන plan එක මම ආසම ගායකයෙක් වෙන්න ගායකයෙක් විදිහට තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙ හැබැයි මම මේ දේෙන් මගේ जीवल संगीत बंदुना मतकेन अमतक नोन देवालीन मम खमती निलपूल जीवित वैडिपुरम शत्रुन दस वैडिपुरम शत्रुन दस तम मम ड्रीम स्टार 48 सिलेक्ट मत कोशत्र ඒකත් සංගීතයත් එක්ක බැඳෙනවා කියලා මම දන්න නිසා තමයි අර විදි ඉන්ට්‍රැක්ෂන් ඇදුනේ දැන් ඔයාගෙම කියලා නිර්මාණ තියෙනවා පණ රිදෙන මම දැන් සින්දුවේ නම මම කැමති පුංචි කොටසක් අහන්න මේ වෙලාවේ ඔයාගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විඳින අවමන් මා හින්දා ඔබ ගිය සැඟ විලා පෙනුනාද දැසට ඔය ඉල්ලා අස්කරගෙන සන්තකයේ තිබු පෙම කඩා ඔහේ දිවුරුම් පනරි දෙනා मगे वचनवलिन वचनवलिन कियानु कैसे बहुमत स्तुति हरिम लसन अमित बट बहुमत में इक्मनिन तव गीत कलियट दान काले हरि वगे हरि अभी तेंग अभी मे कथा भाई अवसान भागेटे इन्नी इधर वेड कटियत कथा कला मुखदी थिंग आप हिते मैं पीक टाइम कथा भाग अत्र मुहुदाई मेकट मत इन कर थैंक यू ई थिंक वेडे हों लाई ओत्तर हों करना ई थिंक हाई अत्र ඉතින් අද අපිත් එක්ක පීක් ටයිම් කතාබහට එකතු වුණු නිල්පුල් බණ්ඩාරට බොහොමත් ස්තුතියි. ඒ වගේම සංගීතයේ ඩ්‍රාමකේ විතරක් නෙමෙයි තවත් ටෙලිවිෂන්නේ ඔබව අපිට නිතර දකින චරිතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා. ඒ වගේම ඔබටත් ආරාධනා කරනවා මේ වගේම තවත් තරුවක් සමගින් පීක් ටයිම් කතාබහත් එක්ක එකතු වෙන්න කියලා. මම බලාපොරොත්තු වුණ ආදරය එයාගෙන් මට ලැබුණේ නැහැ. එයා මාව රැවට්ටුවා. මම කාලයක් පාළුවෙන් එයා ගැන හිත හිත හිටියා. ඔයා ත්‍රිදි තමයි මම මේ ඇඩ් එක දැක්කේ. ඔබේ දුරකතනයේ 23/11ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් ඩිස්නේ ගහන හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න. මට දැන් කිසිම පාඩුවක් නෑ. මං කියනවට ඔයා 23/11ට කෝල් එකක් ගන්නකෝ.